ඊ රාත්‍රියේ පුරාමත් මං හිතන්නේ මම නොනිදා කල්පනා කරා මේකගෙන දැන් අපි කටයුතු කරන්නේ කොහොමද කියලා. අපි ආර්ථික වශයෙන් අපේ රටේ පීඩණයකට පත්වෙච්ච ජාතියක් වෙලා ඉවරයි. ඒක හැම පැත්තෙම ආර්ථික වශයෙන් හැමදේම කඩාවැටෙද්දී පළවෙනි වතාවටම කියන්න ඕනේ කාන්තාව සහ දරුවා තමයි මේකට අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ එවැනි අවස්ථාවකදී අපි මේක ගොඩ ගන්න නම් අපි ගා කැපවීමෙන් වැඩ කරන්න ඕනේ. මං හිතන්නේ මට එක දෙයක් පොරොන්දු වෙන්න පුළුවන්. මගේ 14ක් අවුරුදු දේශපාලන ජීවිතයේදී මම කවදාවත් එකම රුපියලක්වත් කිසිම රජයකින් මොනම විදියකටවත් ලබාගෙන නැහැ. දැන් ඔබතුමන්ලා දකින්න ඇති ඔය අපේ සමහර කට්ටිය හුරු ගැන කතා කරනවා. මං ඕන කෙනෙකුට අභියෝග කරලා කතා කරලා කියනවා මම නම් කවම දාවත් කාගෙන්වත්යක් අරගෙනත් නැ දුන්න විතරයි. කෝටි ගානක දීපලක් මේ දේශපාලන නිසා නැති කරගත්ත. හැමෝම දන්නවා ස්විට්සර්ලන්තේ පුරවැසි භාවය. මගේ සැමියා ඔවුන් සියලු දෙනා මම නැති කරගත්තේ දේශපාලනයට ඇවිල්ලා. නමුත් මම තියාපු අඩියක් පස්සට ගන්නෑ. මේක ගැන හිතනකොට යාපනයේ ඉඳලා වේදිරි තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා මුළු ලංකාවේ සෑම සතර දිග් භාගයකම සිටින කාන්තාවන් වෙනුවෙන් ජීවිත යමක් කරන්න ලැබෙනවා නම් ඒක මට දැනෙන පිනක් හැටියට. ඉතින් මං හිතනවා ඔබතුමන්ලාගේ සහයෝගය මට මේකට ලබා දෙන්න. අපි මහන්සි වෙලා වැඩ කරමු. මේකට ජාත්‍යන්තර සහාය අවශ්‍යයි අපිට. මා හැකි ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා ඒ ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා. අපේ තානාපති සේවී සිටින මැතිතුමන්ලා මැතිනියන් සමඟ කතා කරන්න. කතා කරලා කඩිනම් විසඳුමක් අරගන්න මේ අයගේ මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න.